සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි ආදරණීය මවක් බිරිඳක් වන ආදර්ශමත් රංගන ශිල්පිනියක්. තමන්ගේ ආදරණීය එකම දියණියත් පහුගිය දිනවල විවාහ කළ දුන්නු මේ ආදරණීය රංගන ශිල්පිනිය ගැන මේ දිනවල කතාබහට ලක්ුණේ සමාජ ජාලා මාධ්‍යවල පළ වුණු ඇගේ ඡායාරූප කීපයක් නිසාවෙන්. ඒ ඡායාරූපවල ඇය හිස මුඩු කළ හෝ ඇගේ කොණ්ඩේ වසාගෙන සිටින ආකාරයක් දකින්නට ලැබුණා. බොහෝ දෙනෙක් වගේම අපේ හිතටත් ඇය අසනීපෙන් පසුවනවාද කියන කාරණාව ආවේ නැතුවා නෙවෙයි. නමුත් ඒ පිළිබඳව නිවැරදිව කිසිවක් දැනගන්නා තුරු අපිත් මේ පිළිබඳව මුනිවත රැක්කා. බොහෝ දෙනෙක් ඇයගේ මේ ඡායාරූපවලට කමෙන්ට් පවා පළ කරලා තිබුණේ ඇය අසනීප තත්ත්වයෙන්ද ඇයට පිළිකාවක්ද කියලා. ඉතින් ඇයගේ මේ අසනීප තත්ත්වය පිළිකාවක් බව මේ වන විට දැනගන්නට ලැබෙනවා. ඉතින් මේ කනගාටුදායක පුවත පිළිබඳව සුසන්තා චන්ද්‍රමාලි බොහොම සංවේදී වදන් කීපයක් පළමු වරට මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා. මට ආදරය කරන මගේ ආදරණීය ඔබ වෙත, ඔබ වගේම මමත් කිසි දිනක අහන්නට බලාපොරොත්තු නොවුණු ඒ අමිහිරි ආරංචියේ සත්‍යයක්. මම අද පිළිකා රෝගියෙක්. ඒත් මූලික අවධියේම මගේ රෝගී තත්ත්වය අපේ රටේ දෙවිවරු වැනි වෛද්‍යවරුන් හඳුනාගත්තා. මාස කීපයක් තිස්සේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් මං හොඳින් ඉන්නවා. මගේ ගෙදර අය ළඟම හිතවතුන් මේ කාලයේ මගේ ළඟින්ම හිටියා. ඒත් මෙවැනි දේ නීරස නිසා මට ආදරය කරන ඔබගෙන් මගේ රෝගී තත්ත්වය මෙතෙක් වසන් කළා. ඒත් හැමදාටම ඒ වසන් කළ නොහැකි. මට ආදරය කරන ගෞරව කරන ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා සුවපත් කරන බවට මට විශ්වාසයි. ඒත් මෙවැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන කිහිප දෙනෙකුත් අපි අතර ඉන්න පුළුවන්. ඒ බව දැනුවත් කරන්නයි මම මෙහෙම ලියන්න හිතුවේ. මා වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර පහසුවෙන් හා අපහසුවෙන් වුවත් මගේ ගෙදර අය හා ළඟම හිතවතුන්ගේ මැදිහත්වීමෙන් කරගෙන යනවා. මෙවැනි සංවේදී අවස්ථා පාවිච්චි කරමින් ඇතැමුන් ව්‍යාජ ගිණුම් හරහා මුදල් එකතු කිරීම කරනවා. එවැනි රැවටීම් වැනි දෑවලින් ඔබව වළක්වා ගැනීමයි මගේ යුතුකම. නැවතත් මං ආදරයෙන් සිහිපත් කරන්නේ මේ හැම දෙයකටම වඩා ඔබේ ආශිර්වාදය මාව සුවපත් කරාවි. මම ඔබේ ආදරණීය සුසන්තා චන්ද්‍රමාලි. ඒ ලෙසටයි ඇය බොහෝ සංවේදීව සටහන් තබා තිබුණේ. මේ පිළිබඳව ඇගේ ආදරණීය එකම දියණිය තිසිරි යෝනිකා පවා ඇගේ සමාජ ජාලා මාධ්‍ය ගිණුම්වල සටහන් තබා තිබුණා. ඉතින් අපේ රටේ මහඟු සම්පතක් වන මේ ආදරණීය කලා ශිල්පිනිය, මේ ආදර්ශමත් ආදරණීය මවක් වන අපේ රංගන ශිල්පිනියට ඉක්මන් සෝය අපිත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇයට තෙරුවන් සරණද අපි ප්‍රාර්ථනා කරනවා. අප සියලු දෙනාගේම ආශිර්වාදය ඇයට මහඟ පිටුවහලක් වෙයි කියලා අපිත් විශ්වාස කරනවා. ඔබට හැකි පමණින් හෝ ඇයගේ සුවදුක් විමසා ඇයව ශක්තිමත් කරන්නට හැකියාව ලැබෙන්නේ කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. අපගේ චැනල් එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.